අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී එවන් කාර්ට් සමගම හා තිලක් මාර්පණ මහතා සියාමාත්‍යතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එවන්ගාඩ් සිද්ධියේ ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනය පෞද්ගලික සමාගමකට හිමි වෙන්නට ඉඩ ඇරී. ඒ පෞද්ගලික සමාගම හදන්නෙම ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වෙලා. දවසකට දල වශයෙන් රුපියල් මිලියන 15ක සුද්ධ ලාභයක් එවන්ගාඩ් සමාගම වාර්තා කළා. ඒක ලැබෙන්න ඕන රාජ්‍ය ආදායමට. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වසන්ත බණ්ඩාර මහත්මයාගේ රිපෝට් එක දැන් පැහැදිලිවම තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ නිස්සංග සේනාධිපති ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත යුතු වුණ විරුද්ධව නඩු දැමිය යුතුයි කියේ. ඒක තහවුරු කරා අපරාධ සම්බන්ධව ඉන්න අනිත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරු තුන්දෙනා. නමුත් නීතිපති නඩු දැම්මේ නැහැ. දැන් අපි තිලක් මාරපණට ඉල්ලාස් වෙන්න කිව්වා වගේම නීතිපතිලත් ඉල්ලාස් වෙන කියලා අපි කියනවා. තිලක් මාරපණ විතරක් නෙවෙයි. විජේදාස රාජපක්ෂ කියන අමාත්‍යවරයාත් මේ සිද්ධිය සම්බන්ධයෙන් Tamange මැදිහත් වීමක් කළා. විජේදාස රාජපක්ෂ කියනවා ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම නැවැත්වුවේ මමයි කියලා. දැන් මේකෙන් පේන්නේ මොකද්ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නට පියවර අරන් තියනවා කියන එකයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ. ජනාධිපති නීතිඥයෙක් වන තිලක් මාරපණ මහත්තයාට නීතිය ගැන අන් අයගේ සිනාවට ලක්වන ආකාරයෙන් කතා කරන්න බෑ. එතුමා ඇත්ත ඇති සැටියෙන් පැවසීම නිසා හංසපූට්ටු ආණ්ඩුවේ රැකගැනීම වෙනුවෙන් බිලි පූජාව බවට තිලක් මාරපණ මැතිතුමාව පත් කළා තිබෙනවා. තිලක් මාරපණ මැතිතුමා මේ සමාජය තුළ මතුවලා තිබෙන ඒ සමහර කාරණා වලට සංවේදී වෙමින් ගෞරවාන්විත වගකීම් යුතු දේශපාලනඥයෙක් විදිහට එතුමාගේ ඉල්ලාස්වීම ගරු ජනාධිපතිතුමා තියවල. ඒකෙන් පේන්නේ මේ ආණ්ඩුව බොහොම සෞඛ්‍ය සම්පන්න ආණ්ඩුවක් කියලා. එවන්ගාඩ් ගනුදෙනු ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටියේ රැකවලා බවට පත් වුනේ තිලක් මාරපණ පමණක් නෙවෙයි. නිශ්චිත ලෙස චෝදනාවට ලක් වූ තවත් තමාතුරු ගණනාවක් ඉන්නු. ඒ නිසා පළමු කොටම ඔවුන් ඉවත් කළ යුතුයි. එවන්ගාඩ් ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණ आंदोलनात्मक पेहरगनीम वगकवियुत्ते हिटपु आरक्षक लेखम गोटाबे राजपक्ष महता बब जनता विमुक्ति परमुने नायक पार्लिमेंट मंत्री अनुर कुमार दिशा नायक महता पवसनवा हिटपु आरक्षक लेखम वरया पसुगिदा करतिबु प्रकाश एकट पिलितुरु लबा देमिन दिशा नायक महता मे बव संधान कले अद पेरवरुवे कोलंबदी पवती प्रवृत्ति साकच्छाव कट एक्विमेन ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා ප්‍රේම කුමාර පුනරත්නම් අත්අඩංගුවට ගන්න JVP කේ අනුර කියනවා කියලා. ඔහු කරන ලද ප්‍රකාශය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. කුමාර පුනරත්නම් අත්අඩංගුවට ගත්තේ නැහැ. කුමාර පුනරත්නම් පැහැරගත්තේ දිමුතු ආටිගලව පැහැර ගැනීමට ලක් වුණා. කුමාර පුනරත්නම් ප්‍රකාශ කර තිබුණා පැහැරගත් වාරට පසු ඔහුට ලිංගික අඩත්තීට්ටම් කරා කියලා. පැහැරගත්තේ කවුද කියලා පැහැදිලි. ගෝඨාභය රාජපක්ෂ මොකද කියන්නේ? කිරිබත්කොඩ ආසන්නයේ ප්‍රදේශක කුමාර පුනරත්නම් නැවතී සිටින පිටතනක් පිළිබඳව ඔහුට ඒ ආසන්නයේ ඉන්න පිරිසක් දුරකථනයකින් දැනුම් දුන්නා. පස්සේ ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. මොන පොලිස් පොතේද ලියලා තියෙන අත්අඩංගුවට ගත්තා කියන්නේ? මෙවර අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි 2012 සිට උනේ පැහැර ගැනීම. මෙතෙක් රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන සෑම පැහැර ගැනීමක් පිටපසම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. Taman විසින් කුමාර් ගුණරත්නම් පැහැරගත්තු බව ගෝඨාභය රාජපක්ෂ පළමු වතාවට ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් ගෝඨාභය ප්‍රශ්න කළ යුතුව තිබෙනවා පැහැර ගැනීම කලේ කොහොමද අනිත් පැහැර ගැනීම පිළිබඳ විස්තර ඔහුගෙන් ලබා ගත යුතුයි කුමාර ගුණරත්නම් සම්බන්ධයෙන් ඊට පාරක් කියලා නම්රයන් කරන්නේ තොරතුරු වලට අනුව ජනතා විමුක්ති පෙරමුණට සහ ප්‍රතිමාණ්ඩලයේ කර්ම සම්බන්ධයෙන් මොනවා ක්‍රියාවන්ගක් ගන්නවද ඇත්තටම ගෝඨාභය හිරේ යන්න ඕන කොහේකවත් කියන මොන මොනාරි වාක්‍ය කැලිවලට නෙවෙයි. ඔහු දඬුවම් ලැබිය යුතු වන්නේ මේ රටේ සිදු වී තිබෙන පැහැර ගැනීම මේ රටේ සිදු වී තිබෙන ඝාතනය අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජතිරයන මහත්වරුන් අද පැවති උත්සව දෙකකදී ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ නිදහස ලැබිච්චදා ඉඳලා මේ රටට බලපාන ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ ප්‍රශ්න ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා විසඳුවේ නැහැ. අගමැතිතුමා ජනාධිපතිතුමා තීරණය කෙරුවා. ප්‍රධාන පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මේ උතුරු නැගෙනහිර අර්බුදයට අවසාන විසඳුමක් අපි හොයලා ඒක විවස්ථාවට ඇතුළු කරන්න ඕනේ කියලා. අපි උත්සාහ කරන්නේ මේ රටට උතුරු නැගෙනහිර ප්‍රශ්න සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන්, ආයතනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් නෛතික රාමුවක් හදලා අයින් වෙන්න තමයි අපේ බලාපොරොත්තුව. මොකද අපි මේ නෛතික රාමුව ඇදුවාම අනාගතයේදී කිසිම පක්ෂයකට මේ නෛතික රාමුවෙන් පිටපරින්න බෑ.
දැයිගොල්ල කියන්නේ කොහොම ස්ථාවර ආණ්ඩුව ප්‍රධාන පක්ෂ දෙකකට ඉන්නේ අලුත් තත්ත්වයක් දැන් මතුවී තිබෙනවා රටේ නායකයා ජනාධිපතිතුමයි කියලා කිව්වට ආණ්ඩුවේ නායකයා හැටියට ක්‍රියා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක ධනේශ්වර සභාවියක් අපි මේක ජාතික ආණ්ඩුවක් හැටියට අපි විග්‍රහ කරුවේ නැහැ මේ ගොඩනගාපු සභාගය දැන් ඉස්සරහට මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා තමයි මේ යාත්‍රාව පදවන්නේ සුග්ගානම ඔහුගේ අතේ තියෙන්නේ කවුරු හරි කියනවනම් නෑ අපේ ජනාධිපතිතුමාට ඕකණික් පැත්තට කරකවා ගන්න පුළුවන් එතුමා තමයි මේක ප්‍රබ නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ එහෙම එකක් වෙන්නේ නැහැ වෙන්නේ නැහැ කියලා කියන්නේ විපක්ෂයට කතා කරන්න දෙන්නේ නැහැ ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුකීදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ මධ්‍ය කාලීන ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ අද ආණ්ඩු පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමු දෙකකදී අදහස් පළ කළා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මධ්‍ය කාලීන වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය පස්වලදායි මුළු ලෝකයේම වෙළඳපොළ දැන් අපට යලි විවෘත වී තිබෙනවා සංවර්ධනය සඳහා වූ ආර්ථික සැලසුම් සකස් කරන්නට හා ඒ පිළිබඳ තොරතුරු මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න දැන් අපට අවකාශ එළඹිලා තියෙනවා බලවත් ශ්‍රී ලාංකේය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ ඉලක්කයයි අග්‍රාමාත්‍යවරයා මෙම මධ්‍ය කාලීන ආර්ථික වැඩපිළිවෙල හඳුන්වා දෙනු ලැබුවේ තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස ඔව් එක පැත්තකින් අපේ රාජ්‍ය සතුව දෙන සමහර ව්‍යවසායකයන් මුළුමනින්ම පෞද්ගලීකරණය කරන බව. දැන් මේ ආයතනවල සමහරක් ලාභ ලබනවා සමහරක් විශාල අලාභ ලබනවා. මේ විශාල අලාභ වලට ගෙවන්න සිදු වෙන්නේ ජනතාවටයි. බදු පරහ ගෙවන්න. ඒ සමහර ආයතනවල ප්‍රාග්ධනය අඩුයි. බංකොලොත් දේශපාලඥයෝ කතා කරන්න පටන් අරගෙන තිනවා මේවා එක එක ආයත විකුණලා නෙමෙයි මේ සිද්ධ වෙන්නේ අරසාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ අරමුදල කියන එක එකතු කරලා එය සම්පූර්ණ රජයේ ආයතනයක් හැටියට ව්‍යවස්ථාදායක ස්වභාවයෙන් පත් කරන නියෝජිත මණ්ඩලයක් හරහා පාලනය වෙන අලුත් ව්‍යුහයක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටින එල්ටීටී රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පවසනවා. මේ අතර තමන් නිදහස් කරන ලෙස ඉල්ලා එල්ටීටී රැඳවියන් පිරිසක් ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින එල්ටීටී සැකකරුවන් 62 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර අප මත නිදහස් කිරීමට රජයේ පසුගිය පස්වෙනිදා තීරණය කළ අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා අද අදහස් දැක්වුවා. විපක්ෂ නායකතුමත් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරලා සම්මුතියකට ආවා. ඒ අනුව අපි චෝදනාවල බරපතල ස්වභාවය සලකලා බලලා අවස්ථා දෙකකදී සිරකරුවන් සැටගාන උසාවියේ අප මත මුදාහරවන් කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ සියලු ඉල්ලීම් අපිට ඉටු කරන්න බෑ. පූර්ණ නිදහස ඉල්ලනවා අපිට ඒක කරන්න නීතියෙන් ඉඩකඩ නැහැ. කයිදී हितागेन उपवासिक කොටිත්‍රස්තවාදී සිරකරුවන් සහ රැඳවියන් 217 දෙනෙක් නිදහස් කිරීමට නියමිතයි. ඒතර මේ නිදහස් කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑමට. හැබැයි අනිත් පැත්තෙන් කියනවා අපේ රණවිරුවන් යුද අපරාධ කළාය. අපේ රණවිරුවන්ට දඬුවම් කළ යුතුය. මේ දෙබිඩි පිළිවෙත ආණ්ඩුව අනුමත කරමින් තිබෙනවා. ඒ හරහා මේ ආණ්ඩුව දේශද්‍රෝහී ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. දැන් හිරු CIA විශේෂාංගය See my way.
මහරගම පන්සල පාරේ පිහිටි මෙමෙති මහල් නිවසේ කොටසක් මාසකට පමණ ඉහතදී කිසියම් පිරිසක් මාසිකව රුපියල් 35000ක කුලී පදනම මත ලබාගෙන තිබෙනවා. ඔවුන් අසල්වැසියන්ට අඟවා තිබුණේ එකම පවුලේ මවක් පුත්‍රයෙකු සහ දියණියක් මෙම නිවසේ වාසය කරන බවයි. ඒත් වලාන දූෂණ මර්ධන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී DGS ප්‍රශාන්ත මහතාට තොරතුරු ලැබී තිබුණේ මෙහි රූමත් තරුණියන් මුදලට අලෙවි කිරීමේ චාවාරමක් ක්‍රියාත්මක බවටයි. ඒ අනුව එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීම මත විශේෂ වැටලීමක් සැලසුම් කෙරුණා.